Lollipop essay review channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපි ඔයාලට අරගෙන ඉන්නේ 2023 වර්ෂයේදී රිලීස් වුණ You Are Desire කියන ලස්සනම ලස්සන Chinese drama එක. Romance හා youth කියන වර්ගයට අයත් වෙන මේ drama එක ඔයාලා අතරින් වැළඳ ගනී කියලා හිතනවා. When I Fly Toward You බලපු යාළුවන් ඉන්නවා නම් මේ drama එකේ main lead අනිවාර්යෙන්ම කැමති වෙයි. දෙමව්පියන්ගේ දික්කසාදයෙන් පස්සේ ගෑනු ළමේ කයාගේ තාත්තගේ අලුත් පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න එන්න වෙනවා අම්මා ඇයව තාත්තට බාර දීලා ගිය නිසා. කොහොම හරි කුඩම්මහා ඇයගේ පුතා මේ ගෑනු ළමයාට වෙනස්කම් නොකරන නිසා ඔවුන් හොඳයි වෙන්නේ. ඒත් ගෑනු ළමයාගේ හිතේ අම්මා ඉන්නේ ඇය වැඩි කාලයක් අම්මා එක්ක ජීවත් වුණ නිසා. කොහොම හරි ඇය අලුත් පාසලකට ඇතුල් වුණාම ටිකක් චන්ටි කොල්ලෙක් එක්ක ඩෙස්මේට් විදියට ඉන්න වෙලා මේ දෙන්නා හොඳ මිතුරෙක් තුරන් වෙනවා. ඒත් හදිසියෙම දෙන්න වෙන් වෙලා නැවත කැම්පස් එකේ තිබුණ ගැහින්නේ. ඉතින් අපි බලමු හොඳට හිටපු යාළුව දෙන්න වෙන් වෙන්නේ ඇයි? එයාලගේ නැවත මුණ ගැහිම මොන වගේ වෙයිද? මෙයාලගේ ජීවිතවලට එන ප්‍රශ්න කොයි විදිහට විසඳ ගනීද කියලා අපි කතාවටම ගිහින් බලමු. ඉතින් රිවියු එකට යන්න කලින් Lollipop Essay Review channel එක subscribe කරලා ළඟ තියෙන notification bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් තාපු ගමන්ම ඔයාලට ඇවිත් ඉක්මනටම බලන්න පුළුවන්. කතාව පටන් ගන්නකොටම පෙන්නන්නේ අද කතාවේ කතා නායිකාව වන Lin Yu Jing අම්මගේ හා තාත්තගේ divorce එක වෙලා අවුරුදු දෙකකට පස්සේ ඇය අම්මත් එක්ක වෙනත් නගරයක ඉඳලා ඇවිත් පළවෙනි පාරට තාත්තා ළඟට යනවා. ඉතින් මේ අවුරුදු දෙක තුල අම්මා හා තාත්තා මුණ ගැහිලා නැහැ වගේම තාත්තා අලුත් විවාහයක් කරගෙන තියෙනවා. ඉතින් තාත්තෝගේ අලුත් පවුලේ අයව ඇයට හඳුන්වලා දෙන්න කලින් ඔවුන් හොඳයි කියලා පැහැදිලි කරලා දීලා අනවශ්‍ය දේවල් ඔවුන්ට කියන්න යන්නේ නැතුව තරහ නොගෙන කරදර නොකර ඉන්න කියන්නේ. ඉතින් ඇයනම් තාත්තා කියන දේවල් අහන් ඉන්න අකමැති නිසා හෑන්ඩ් ෆ්‍රී එකත් ගහගන්නවා වගේම තාත්තට ඇයි කියන්නේ වැඩි කල් මං ඔයත් එක්ක ඉන්නේ නැහැ ඉක්මනටම යනවා කියලා. කොමාරි හොඳටම වැස්ස නිසා පාරේ ලොකු ට්‍රැෆික් එකකට මෙයාලා හිර වෙලා ඉද්දී පිරිමි ළමයෙක් බයිසිකල් එකකින් ඇවිත් එයාලගේ වාහනේ ඉස්සරහා නැවතුවාම ඇය උදිහාම බලාගෙන ඉන්නකොට මේ පිරිමි ළමයා ඇය බලන් ඉන්නවා දැකලා ඇය දිහාම බලාගෙන ඉද්දී ඇය ඉක්මනට මහක බලා ගන්නවා. Lin Yu Jing-ගේ තාත්තට තියෙන හදිසියට අර පිරිමි ළමයා බයිසිකලෙන් යන්න හදනකොට ඒකත් හරස් කළ නිසා මෙයා කරන්නේ කාර් එක ඉස්සරහට ගිහින් හරස් කරලා බයිසිකලෙන් එතනින් පිට වෙලා යන එක. ඉතින් ඔහු නමින් Shen Juan වෙනවා. ඒ වගේම මේ කතාවේ ප්‍රධාන කතා නායකයාත් ඔහු වෙන්නේ. ඉතින් ඔහු ටිකක් සැර චණ්ඩි ගති තියෙන ඔහුට කෙනෙක් මොකක් හරි කළොත් රිටර්න් එක දීලාම ඉන්න කෙනෙක් වෙනවා. ඉතින් Shen Juan කරපු වැඩේ දැක්කලා යෝජින් ඕන කමින් ඔහු යන දිහා බලන් ඉන්නේ. ඔන්න යෝජින් ගෙදර ආවහම කුඩම්මා ඇයට හොඳ කෑම වේලක් සංග්‍රහ කරනවා. පේන විදියට නම් ඇය සැරපරුෂ කෙනෙක් නෙමෙයි වගේ. ඉතින් දැන් ඉන්න කාලය තුල ඇයට වටපිට හුරු වෙන්න වගේම පවුලේ අයට සමීප වෙන්න වැඩි කාලයක් ගත කරන්න වෙයි කියලා තාත්තා කියන්නේ. කොහොමාරි තාත්තාගේ බඳුනට ඉස්සෙක්ව ගන්න දෙනවා. ඉතින් ඇයට පුංචි කාලේ ඉඳලා ඉස්සු ඇලජි. තාත්තා අවුරුදු දෙකක් විතරයි ඈත් වෙලා ඉඳලා තියෙන්නේ. තාත්තා දැන් ඇය කන්න අකමැති දේවල් අමතක කරලා නිසා කලකිරීමක් ඇති වෙනවා. කොහොමහරි කුඩම්මයිට කියන්නේ පලාතේ අය සැහැල්ලු කෑම කන නිසා ඒ දේවල් වලට ඇයට හුරු වෙන්න වෙයි කියලා. එතකොට යෝජෙන් නැගිටලා යන්නේ දවස් දෙකක් විතරයි මෙහි ඉන්නේ මෙහෙන් යනවා කියලා. ඉතින් ඇයගේ තාත්තා දෙවෙනි බිරිඳට කියන්නේ දුව ඉස්සර මෙහෙම නැහැ අම්මා එක්ක ඉඳලා නරක් වෙලා කියලා. ඔන්න ඊළඟට පෙන්නන්නේ ජුවාන් කළුවරේම ඔහු ඉන්න තැනට එක්තරා පෝරුවක් තරගෙන එනවා. ඉතින් ඒක ගේ ඉස්සරහා පේන්න තියෙනවා වගේම ඇතුළට ගියාම පෙන්නන්නේ ඔහු සිල්වත් පළඳනාවක් උපදමමින් කෙනෙක් රෝහලේ ඇඳේ ඉන්න පින්තූරයක් දිහා බලාගෙන කතා කරනවා. Lin Yu Jing වැඩි ඇඳුම් වර්ගන ඇවිත් නැහැ ඉක්මනටම යන නිසා. ඒත් තාත්තා ඒ ඇඳුම් දැකලා වැඩි නැති නිසා අරන් දෙන්නම් කියනකොට ඇයට තේරුම් යන්නේ තාත්තා නොකියන දෙයක් තියෙනවා කියලා. මේ නිසා කුඩම්මගෙන් අහන්න යන්න හදනකොට තාත්තා ඒව නතර කළාම අම්මා ඇයට ලබා දුන්න බ්‍රේස්ලට් එක කැඩලා බිම වැටෙනවා. ඒ එකම ඇය අම්මට මැසේජ් එකක් දානවා ගෙදර එන්න ඕන මේ නිසා ඇයට ගුවන් ටිකට් පතක් මිලදී ගන්න මුදල් එවන්න කියලා. ඔය අතරේදී කුඩම්මගේ පුතත් නිවසට එනවා. ඔහු ඇයට වඩා වසර ගාණක් වැඩිමහල් වන අතර ඔහු නමින් මිනිසුයෝ වෙනවා. ඔහු වැඩි කතා නොකර පාඩුවේ ඉන්න චරිතයක් වෙන්නේ. යෝජින් උදෙන්ම ඇයගේ කැඩිච්ච බ්‍රේස්ලට් එක හදා ගන්න තැනක් හොයාගෙන යනවා. ඉතින් ඇය යන්නේ ජුවාන්ගේ නිවස තියෙන තැනට. ඉතින් මේ ජුවාන් සිල්වා ආභරණ අලුත් වැඩියා කරන වගේම නිර්මාණය කරන කෙනෙක් වෙනවා. ඉතින් මේ ගෙදර පුංචි
විදියට මේ බිස්නස් එක කරන්නේ. වැඩි පිරිසක් මේ කඩේට එන්නේ නැහැ. කොහොම හරි ඔහුගේ මිතුරන් දෙන්නා වෙන ඊයන් හා සොන්නන් සහයට ඉන්නවා. ඉතින් යෝජින් එකපාරටම කඩේට එනකොට යාළුවෝ දෙන්න කලබලයෙන් එළියට එන්නේ කලාතුරකින් එන කස්ටමර්ව පිළිගන්න. කොහොම හරි කඩේට අමුතු විදිය කාන්තාවක් ඇවිත් ඉන්නවා දැකලා ඇයි වැරදි තැනකට ආවේ කියලා හැරිලා යන්න හදනකොට ඊයන් කියන පිරිමි ළමයා ඒව නවත්තගෙන හොඳම අලුත් වැඩියා කරන තැන විදියට හඳුන්වලා දෙනවා. වගේම අයිතිකාරයා මේ ගැන හොඳ දැනුමක් තියෙන දුර්ලභ මාස්ටර් කෙනෙක්, ඔහුගේ දක්ෂතාවයේ විශිෂ්ටයි කියලා පැහැදිලි කරනකොට ඇයි ඉදිරියට ෂෙන් ජුවාන් ඇවිත් ඇයට අලුත් වැඩියා කරන්න ඕන මොකක්ද කියලා ඉල්ල ගන්නවා. එතකොට ඇයගේ බ්‍රේස්ලට් එක තියලා ගාන්ජුව හදලා දෙන්න කියනවා. කොහොම හරි ඔහු බ්‍රේස්ලට් එක තියලා වෙන වැඩකට ගියාම යෝජින් වටපිට බලනකොට පරණ සිල්වා ආභරණ අතර එක්තරා පරණ පෑනක් තිබිලා බලනවා. ඒක දකින ඊයන් කලබල වෙලා ඇයට කෑ ගහනවා අල්ලන්න එපා වගේම ඇයගේ ළඟට දුවගෙන එන්නේ ඇයගේ බ්‍රේස්ලට් එකත් බිම වට්ටගෙන. ඒ විතරක් නෙමෙයි ඒක හොඳට පාගලා කඩලත් දානවා. ඉතින් බ්‍රේස්ලට් එක බිම වැටිලා කැඩිලා තියෙනවා දකින ඇය ඊයන්ට කෑ ගහන්නේ හිතාමතාම කැඩුවා කියලා. ඉතින් සොන්නන් දෑවිත් බ්‍රේස්ලට් එක බලලා කියන්නේ කැඩුන බ්‍රේස්ලට් එක හදන එක ලේසි නැහැ, ඒක නිසා ඒකටත් මුදලක් අය කරන්න වෙනවා කියලා. ඉතින් යෝජින්ට තරහා යන්නේ ඇයගේ බ්‍රේස්ලට් එක තව කැඩිලා දැන් සල්ලිත් තව ඉල්ලනවා කියලා. කොහොම හරි ජුවාන් ඇවිත් ඒක හදලා දෙන්නම් හැබැයි පරණ තත්වයට ගන්න පුළුවන්ද කියලා විශ්වාස නැහැ කියද්දී එක පාරටම එළියෙන් සද්දයක් ඇහිලා බලන්න ගියාම මෙයාලගේ කඩේ ඉස්සරහා නවත්තලා තිබුණු වාහනය පොලිසියට කියලා අයින් කරගත්ත නිසා වාහනේ අයිතිකාරයා පිරිසක් එක්ක වලියට ඇවිත් තියෙනවා. කොහොම හරි මිදුලේ තියෙන මල්පැල විනාශ කරන නිසා යෝජින් ඒවට වන්දි ඉල්ලනවා. එතකොට අර පිරිස තවත් ඒවල් කඩලා විනාශ කරද්දී ඊයන් වලියට යන්නේ ඇයගේ බ්‍රේස්ලට් එක මුදල් ඇති ලාච්චුවට තාලා ලොක් කරලා. මොකද ඌට කස්ටමර්ව මගේ අර ගන්න බැරි නිසා. ඉතින් ඇයි ජනේලෙන් මෙයාලා රණ්ඩු වෙන දිහා බලන් ඉත්තේ ජුවාන් ඇයි දිහා බලලා නැවත රණ්ඩුවට යන්නේ. ඔය අතරේදී ඇයට කෝල් එකක් ඇවිත් බ්‍රේස්ලට් එක දුන්නේ නැති නිසා අර විශේෂ පෑන අරගෙන ගිහින් තියනවා. ඉතින් ජුවාන් පෑන නැහැ කියලා දැක්කලා එතන ඇති පොඩි නෝට් එක දකිනවා. බ්‍රේස්ලට් එක ගොඩක් වටිනවා, හෙට මේ නගරයෙන් යන්න ඉන්නේ, ඒ නිසා අනිවාර්යෙන් ගන්න එනවා. ඉතින් ඇපේට පෑන තියාගන්නවා කියලා. ඉතින් යෝජින් එක්තරා රෙස්ටුරන්ට් එකකට ගියාම තාත්තා ඉන්නවා දකින්නේ වගේම අම්මා ඇවිත් ඉඳලා පිට වෙලා ගිහින් තියෙනවා. ඉතින් තාත්තයට පෙන්නන්නේ අම්මා ඇයව ලීන් උසස් පාසලට ඇතුළත් කරලා තියෙන ලිපියක්. ඉතින් අම්මට ඇය එක්ක ඉන්න එපා වෙලා ඒතේ ඇයි වසන් කරලා තිබිලා තියෙන්නේ කියලා තාත්තා පැහැදිලි කරලා තියලා අත ඉඳලා ඌ සමග ඇයට ජීවත් වෙන්න වෙනවා කියන්නේ. ඉතින් යෝජින් එළියට ගිහින් ඉක්මනටම එයාපෝර්ට් එකට යන්න ගන්නවා අම්මව හොයාගෙන. ඒ අතරේදී අම්මට කතා කළාම අහන්නේ අම්මා රහසින් සැලසුම් කරන්නේ මොනවාද කියලා. ඒත් මේ දේවල් යෝජින්ගේ හොඳට කළේ කියලා අම්මා නම් කියන්නේ. ඉතින් අම්මා ඇයට ආදරය කරනවා කියලා හිතුවේ තව දුරටත් අම්මට ඇයව ඕනේ නැහැ කියලා දුක් වෙද්දී අම්මා ඇයගේ හැමදේම ගැන කළමනාකරණය කරන්නම් කියලා පිට වෙලා යනවා. ඒ දුකත් එක්ක සුපර් මාකට් එකට ගිහින් කෑම එකක් කන ගමන් ඇය දුකින් ඉත්තේ අර ආභරණ කඩේට ඇවිත් වලිදාපු කොල්ලේ ඇයව දැකලා වලිය සිදුවන වෙලාවෙදී ඇය හිනා වුණ නිසා තරයෙන් ඇය දිහා බලලා මොන මොනවද කියද්දී කෑම එකක් බිමට වැටෙනවා. ඔය අතරේදී ඔහු ඇයට බනින්න ඇතුළට එන්න හදනකොට ජුවාන් ඉඳලා ඌව නවත්තනවා. වගේම එතනදිත් පිරිස එක්ක ජුවාන් රණ්ඩු වෙන්න ගත්තාම යාළුවෝ දෙන්නත් වලියට එකතු වෙනවා. මේ සැරෙත් ඇය හිනා වෙමින් බලන් ඉන්නකොට ජුවාන් ඇයව දැකලා බලන් ඉඳලා ළඟට ඇවිත් ඇයගේ ඇඩ්‍රස් එක ඉල්ලනවා දවස් තුනකින් බ්‍රේස්ලට් එක හදලා එවන්නම් කියලා. එතකොට ඇයට යන්න වෙන්නේ නැහැ කියලා කිව්වාම අර වැටුණු කෑමික වෙනුවට කෑමිකක් කන්න ගෙනත් එනවා. ඉතින් ඔහු චන්ඩියෙක් වුණත් දේවල් ගැන සැලකිලිමත් වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් යෝජින්ට ඒකට පුංචි සතුටක්ද දැනෙනවා. ඊට පස්සේ ඇය අකමැත්තෙන් ගෙදර ගියාම රෑ වෙලා ගෙදර ආවා කියලා තාත්තා කෑ ගහනවා. වගේම හෙට ඉඳලා ඉස්කෝලේ යන්න ඕනේ කියලා කියනවා. ඔන්න පහුවදා ලීන් උසස් පාසලට යෝජින් ගියාම පන්තිපාර ගුරුවරයාව පන්ති කාමරයට අරගෙන යනවා. කොහොම හරි පන්තියට යද්දි ළමයින් කෑ ගහමින් ඉන්නකොට ගුරුවරයාව දැක්ක ගමන් හැමෝම සීට් වලට ගිහින් ඉඳගෙන නිහඬව ඉන්නවා. ඉතින් පන්තිපාර ගුරුවරයාත් අලුතින්ම ආව කෙනෙක් නිසා ඔහුවත් හඳුන්වලා දෙනකොට
කෙනෙක් පරක්කු වෙලා පන්ති කාමරයට එනවා. ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි. ජුවන් කියලා පෙන්නන්නේ. ඔහු ඉස්සරහා ඉන්න යූජින් දිහා ඕන කමින් බලාගෙන ඉඳලා පන්ති ඇතුළට යනවා. ඒ වගේම ඌ ටිකක් ඡන්දි නිසා ඔහුගේ ආසනයේ ඉන්න තැන වෙන කෙනෙක් ඉඳලා එතන උට ඕනි කියනකොට ඒ කොල්ලා බයෙන් අයින් වෙලා යන්නේ. ඊට පස්සේ පන්තියට ආව අලුත් ළමයා වන ලින් යූජින්ව ගුරුවරයා හඳුන්වලා දුන්නාම ඇය ජුවන් ළඟින් වාඩි වෙනවා. එතකොටම පෙන්නන්නේ අර ජුවන්ගේ මිතුරා වන ඊයන් කොණ්ඩේ කපලා වෙනස් වෙලා පන්ති කාමරයට එනවා. කොහොම හරි ඊයන් යූජින්ව අඳුරගෙන ඔවුන්ගේ වටිනා දෙයක් අරගෙන ගිය කෙනා ඇය කියද්දී ජුවන් ඇය කවුද කියලා අහලා එතනින් යන්නේ. එතකොට ඊයන්ට හිතෙන්නේ මේ දෙන්න කලින් ඉඳලා හොඳට අඳුරනවද කියලා. යූජින්ට පන්තියේ පිරිමි ළමයෙකු කැන්ටින් එකේදී කන්න හොඳ කෑම ජාති ගැන කියලා ඔහුගේ ගානේ අරන් දෙනවත් එක්ක ඔය අතරේදී මේ පිරිමි ළමයා ජුවන් ගැනත් කියන්න ගන්නවා. ඔහු කෙනෙක්ට ගහලා රෝහලට පවා අරගෙන යන්න උනා කියලා. කොහොම හරි ජුවන් ගැන දන්න අය ඔහු එනව දැක්කත් ඉන්න තැන් වලින් දුවන්න ගන්නේ. ඉතින් මේ කතා අහනකොට යූජින් සතුටින් රස විඳින්න ගන්නවා. වගේම අර කොල්ලා අහන්නේ ඇයට ජුවන් පහර දුන්නේ නෑ නේද කියලා. ඉතින් මේ කොල්ලා කියන දේවල් වලට ඇයට නම් හිනා යනවා. මොකද ඇය ජුවන්ගේ හැසිරීම කිහිප සැරයක් දැකලා තිබුණ නිසා ඇයට ඔහු දකිද්දී බයක් නම් ඇති වෙන්නේ නෑ. ඉතින් පන්ති කාමරයට ගිහින් ඔහු නිදාගෙන ඉන්න දිහා බලාගෙන ඉඳලා ඔහු අවදි වුණත් ඒ විදිහටම බලාගෙන ඉන්නකොට ජුවන් ඇයි කියලා ඇහුවාම ඇය බ්‍රේස්ලට් එක මතක් කරනවා. ඉතින් දැනටමත් අලුත් වැඩියා කරලා ඉවරයි කියනකොට කීයක් එවන්න ඕනිද අහත්තේ අර ඉස්සරහ ඉන්න කොල්ලා නම් බයෙන් ඉන්නේ ජුවන් රණ්ඩුවක්වත් ඇති කරගනීත දන්නේ නැහැ ඇයි ප්‍රශ්න අහන්න ගිහින් කියලා. යූජින්ට මෙච්චර දවසක් උඩම්මගේ පුතා එක්ක කතා කරන්න ලැබුණේ නැහැ. කොහොම හරි ඔහු ගෙදර ඉද්දී ඇයව අඳුන්වල තියලා ඔහු එක්ක කතා කරන්න හදනවා. ඔහුට අසනීපින්දා රැකියාවට නොගිහින් ගෙදර ඉන්න නිසා. ඒත් ඔහු වැඩි ඇය එක්ක කතා නොකරන හින්දා ඇයි ඉස්කෝලේදී තාත්තට කෝල් කරලා කියන්නේ ඉස්කෝලේ හොස්ටල් එකේ ඉන්න ඕන, එතකොට ඉස්කෝලේ වැඩවලට වැඩිපුර අවධානය දෙන්න පුළුවන් කියලා. ඒත් තාත්තා සහෝදරයා කවදාවත් හොස්ටල් එකේ නතර වෙලා ඉඳලා නැහැ කියනකොට ඔහු ගැන ඇයට කියන්නපා කියනවා. ඇය ඔහු සහෝදරයා විදියට සැලකුවත් ඔහු කවදාවත් ඇයට සහෝදරිය විදියට සැලකන්නේ නැහැ කියලා. කොහොම හරි ඇය රූෆ් ටොප් එකට ඇවිත් ඒ දේවල් කතා කරද්දී එතන ජුවාන් ඉඳලා හැමදේම අගෙන ඉන්නවා පෙන්නන්නේ. ඔය අතරේදී කෙල්ලෝ දෙන්නේ පන්තියේ ඉන්න අහිංසක ළමයෙක්ට කරදර කරනවා ඇයි දැක්කලා ඇය මැදට පැනලා කෙල්ල දෙන්නට කෑ ගහන්න ගත්තාම ඇයට පාඩුවේ යන්න කියලා කෙල්ල දෙන්න කියද්දී මෙතන පොදු ස්ථානයක් නිසා ඇයගේ නිදහසට මේ රණ්ඩුව බාධාවක් වුණා කියන්නේ. ඒත් යූජින්ට ඔවුන්ගේ කතාවට බාධා කරන්න එපා කියද්දී අර කෙල්ල දෙන්නට ඇයි කියන්නේ ඇයිගේ ඩෙස්මේට් කවුද කියලා දන්නවද කියලා බය කරන්න ගන්නවා. එතකොට මේ හැමදේම දිහා බලන් හිටපු ජුවන් අවධානයෙන් ඩෙස්මේට් කතාව අහගෙන ඉඳලා හිනා වෙනවා. වගේම යූජින් අර අහිංසක ළමයාව අරගෙන ගියාට පස්සේ ජුවන් අර කෙල්ල දෙන්න ඉස්සරහට ඇවිත් ඔහුගේ ඩෙස්මේට් එක්ක වෙන ගනුදෙනුව මොකක්ද අහලා නිශ්ශබ්ද වෙලා ඉන්න ඔහුගේ නින්දට ඔවුන් බාධා කළා කියලා සැරෙන් කියලා බයි කරනවා. ඊළඟට සොන්නන් කියන ජුවන්ගේ අනිත් යාළුවා යූජින්වත් ඉස්කෝලේදී දැක්කලා ජුවන්ටද කියන්න ගන්නවා කැඩිච්ච ආභරණේ හදාගන්න කඩේතාව කෙල්ල ඉස්කෝලේ ඉන්නවා දැක්කා මොන පන්තියද දන්නේ නැහැ කියලා. ඉතින් ජුවන් කියන්නේ ඔහුගේ පන්තියේ ඉන්නේ ඇයෝගේ ඩෙස්මේට් කියලා. ඉතින් එතකොට ඔහු කටත් ඇරගෙන පුදුම වෙලා පස්සෙන් යන්නේ. ඊට පස්සේ පෙන්නන්නේ ජුවාන්ට යූජින් ගැන පැහැදීමක් ඇති වෙලා තියෙනවා. මේ නිසා ඇය ඉඳගෙන ඉන්න දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා තමයි පන්තිය ඇතුළට යන්නේ. ඊළඟට පෙන්නන්නේ PE පීරියඩ් එකේදී එක්සර්සයිස් වගේක් කරද්දී දෙන්න දෙන්න එකතු වෙලා කරනකොට යූජින්ගේ සහයිත කවුරුත් නැතුව ඉන්නවා. ඉතින් ජුවාන් ඇයි දිහා බලාගෙන ඉඳලා ඊයන්ට කියන්නේ ඇයි තනියම දෙයක් කරගනි කියලා. එතකොට ඇය තනියම උපකරණ දෙකක් ආධාරයෙන් එක්සර්සයිස් කරනවා දැක්කලා ජුවාන් ඇය ගැන තවත් පැහැදිලා පුංචි හිනාවක් එක්ක ඇය කරන දේ දිහා බලන් ඉන්නවා. වගේම ඇය ඉස්කෝලේ ඇරිලා යද්දි පවා ඇය යන දිහා බලාගෙන පිටිපස්සෙන් යන්න ගන්නවා. යූජින් ගෙදර යන්නේ කිරි බෝතල් දෙකක් දාරගෙන. ඉතින් ඇය අයියගෙන්ද ඕනෙද කියලා අහලා ඔහුට සමීප වෙන්න උත්සාහ කරද්දී ෆ්‍රිජ් එකේ තියෙද්දි තව දේවල් ගෙනාවේ යයි අහනකොට එයා වෙන අයට අයිති දේවල් ගන්න කැමති නැහැ. වෙන ගෙදරක ජීවත් වෙනකොට පරිස්සමෙන් ඉන්න ඕනි කියලා කාමරයට යන්නේ. පහුවදා ඉස්කෝලේට ගිහින් යූජින් ජුවාන්ට උට විශේෂුණ පෑන කෙනත් එනවා. වගේම ඒ පෑනි කොටසක් තිබිලා නැති නිසා ඇය කොටසද මිලදී අරගෙන තමයි ඔහුට දෙන්නේ.
ඒ වගේම ඇගේ බ්‍රේස්ලට් එක ගන්නත් හවස කඩේට එන්න කියනවා. ඉතින් ඇය එතනින් ගියාම ඊයන්ටද ඇය ගැන පැහැදිලා තියෙන්නේ විශ්වාසවන්ත කෙල්ලෙක්. ඒ වුණාට කතා කරන්නේ උණුසුම් හදවතක් ඇති කෙනෙක් විදියට නම් නෙමෙයි කියලා. ඉතින් එදා රෑ ජුවන් අර පින්තූරේ ඉන්න කෙනා එක්ක කතා කරමින් යුජින් හොයන් ආව කොටස ඌ ගොඩක් කල් ඉඳන් හෙව්වා කියලා කියනවා. වගේම ඒ පෑනට ඒක එකතු කරලා නිසා දැන් පෑන සම්පූර්ණයි හරියට අලුත් එකක් වගේ කියන්නේ. ඊළඟට පෙන්නන්නේ යුජින්ගේ තාත්තා හා ගුඩම්මා සංචාරයකට යනවා. ඉතින් අයියා ඇයි විතරයි ගෙදර ඉන්න නිසා තාත්තයට සල්ලි වගේක් දීලා යන්නේ අයියට අසනීප වුණාම බෙහෙත් අරන් දෙන්න කියලා. ඒ වගේම ගුඩම්ම පුතාට කියන්නේ නංගිව බලා ගන්න කියලා. ඉතින් දෙන්නම පිට වෙලා ගියාම අයවන මීෂියු ඇයව ගෙවල් පාර ළඟින් බස්සල යනවා වැඩට යන්න තියෙනවා කියලා. කොහොම හරි යන අතරේදී වැසක් වහින්න ගත්තාම සුපර් මාකට් එකට වෙලා ඉන්නකොට ජුවාන් එළියේ ඉඳලා ඇය දිහා බලාගෙන ඉන්නවා දකින්නවා. වගේම ඔහු ඇය ළඟට ආවහම දකින්නේ පූ සුරතලෙක්ද ඉන්නවා. ඉතින් ඇය පූ සුරතලාව අසාවෙන් අත ගන්න ගන්නවා. වගේම වැස්ස පායනකන් ඔහු ඇය ළඟට වෙලා ඉඳලා අහන්නේ බ්‍රේස්ලට් එක ගන්න කඩේට එනවා කිව්වා නේද කියලා ඔහුත් එක්ක යන්න කතා කරනවා. ඉතින් වැස්ස පායනකන් ඉන්නේ නැතුව දෙන්නම කඩේට එනවා. ඉතින් ඔහු ඇයට බ්‍රේස්ලට් එක පෙන්නුවාම පරණික විදියට තියෙනවා දැකලා සතුටු වෙලා කියන්නේ ඔහු දක්ෂ කෙනෙක් අලුත් එක වගේම තියෙනවා කියලා. ඊට පස්සේ සොන්නන් හා ඊයන් කෑම වගේක් අරගෙන කඩේට ආවහම ඇය ඉන්නවා දැක්කලා ඇය මෙහෙ ඉන්නේ මොකද වගේම මෙච්චර ජුවාන් ඇයට සමීප ඇයි කියලා ඊයන් අහන්නේ. ඉතින් යුජින් වැඩේ ඉවර නිසා යන්න හදනකොට ජුවාන් ඇයට කෑම කාලේ යන්න ඉන්න කියනවා. ඒ වගේම අලුවත් ඉන්න කියන්නේ තාම වැස්ස අඩු නැති නිසා. ඊට පස්සේ යුජින්ත යාළත් එක්ක එකතු වෙලා කෑම කන්න ගන්නවා. කොහොම හරි යාළුව දෙන්න තව කෑම වගේක් එන්න එළියට ගියාම යුජින් ආභරණ වගේක් වළත්තේ ඒවා ගොඩක් ලස්සන නිසා ඔහුද හැදුවේ අහනකොට ඔහුගේ මාම හැදුවේ වගේම ඔහු ගෞරවයට පාත්‍ර වුණ කෙනෙක් විදියට ඇයට පැහැදිලි කරලා දෙනවා මේ කඩේද ඔහුට අයිති එකක් කියලා. දෙන්න කතා කරන අතරේදී පූ සුරතලා එළියට ගිහින් නිසා ජුවාන් අරගෙන ඉන්නේ එළියට ගිහින් ආපහු ගේ ඇතුළට එත්ති දකින්නේ යුජින්ට සැටියකේ හොඳටම නිින්ද ගිහින් තියෙනවා. ඉතින් ඇය ළඟට ගිහින් බ්ලැන්කට් එකකින් පොරබලා ඇය දිහා බලාගෙන ඉන්නකොට ඇයි නිින්දෙන් එකපාරටම ඔහුගේ කම්බුලට වැරදිලා පහරක් ගන්නවා. එතකොට ඔහු අමුතු විදියට ඇය දිහා බලන් ඉන්නවා. වගේම ඒ එකම ඇයට ඇහැරිලා දෙන්න ටිකක් වැඩිපුර ලං වෙලා හිටපු නිසා එහෙම දෙයක් වුණේ ඒ නිසා තරහ ගන්න එපා කියලායි කියනවා. ඉතින් ජුවාන් මේ දේ අමතක කරන්න කියනවා. වගේම මේ විදියට ඌට පාර ගාපු ගනේ ඉතුරුන පළවෙනි පාර කියලාත් ඔහු කියන්නේ. ඔය අතරේදී ඉඩම් හිමිකාරයාගේ කොන්ත්‍රාත් වැඩේ කරන පුද්ගලයා කාන්තාවක්ද සමග ඇවිත් ඒ කාන්තාවට මේ නිවස දෙන්න හදනවා මෙයාල වැඩිකුලයක් මේ ගෙදරට ගෙවන්නේ නැත්තම් ඇයට දෙනවා කියලා. ඉතින් මේ වෙන දේවල් බලන් හිටපු යුජින් කරන්නේ ජුවාන්ට ලොකු අයියා කියලා කතා කරමින් ළඟට ඇවිත් මේ ගෙදර ජීවත් වෙන්න බෑ සත්තු ඉන්නවා කියලා කෑ ගහන්න ගන්න එක. ඉතින් ඒකට අර කාන්තාව බය වෙලා ගියාට පස්සේ අර කොන්ත්‍රාත්කරුවාට ජුවාන් පොරොන්දු වෙනවා කිව්ව විදියට කුලිය ගෙවන්න. ඒ අනුව ලබන මාසයේ ඌ එනවා කියලා පිට වෙලා යන්නේ. ඉතින් දැන් කුලිය ගෙවන්න විදියක් ගැන ජුවාන්ට කල්පනා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා කට්ටියට පිට වෙලා යන්න කියන්නේ. ඉතින් යුජින් යන ගමන් යාළුවෝ දෙන්නගෙන් අහන්නේ ජුවාන්ගේ පවුලේ අය උදව් කරන්නේ නැද්ද කියලා. ඔහුගේ පවුලේ දේවල් ටිකක් සංකීර්ණ කතාවක් නිසා ඒතේ ඔහු ඇයට කියනකම් ඉන්න කියනවා. යුජින් ගෙදරට ඇතුල් වෙන්න ඇක්සස් කාඩ් එකක් නැති නිසා අපාර්ට්මන්ට් එකේ නිලධාරිනියගේ උදව් ඇතිව තමයි සහෝදරයව සම්බන්ධ කරගෙන ඇතුළට එන්නේ. වගේම ඇය ඌට ගත්ත බෙහෙත් ටික අත දෙන්නම දෙක් කරන්නේ නැහැ. මේ අතරේදී යුජින් කල්පනා කරන්නේ කැම්පස් එකේ හොස්ටල් එකට කොහොම හරි යන්න. ඒත් ලොකු මුදලක් ඕන නිසා ඇයගේ ළඟ ඇති අලුත් ඇඳුම් වගේත් ඔන්ලයින් විකුණන්න දානවා. ඒත් ඒ මුදලත් ප්‍රමාණවත් නැහැ කියලා ඇයට තේරුම් යන්නේ. මේ අතරේදී ජුවාන්ද ඔහු හදපු ජුවලරි වගේක් විකුණන්න උත්සාහ කළත් ලේසි වෙන්නේ නැහැ. මොකද ඔහුගේ මාමගේ ඉතුරු වෙලා ඇති ජුවලරි ටික තමයි හැමෝම ඉල්ලන්නේ. ඉතින් ඒවා විශිෂ්ට නිර්මාණ නිසා වගේම ජුවාන් තවමත් මේ ජුවලරි හැදීම මාමතරම් දක්ෂයෙකු නොවන නිසා. ඉතින් දැන් යුජින් ජුවාන් වගේම යන් පන්තියේදී පාඩම් වලට අවධානය දෙනවා වෙනුවට සල්ලි හොයාගන්න ක්‍රමයක් ෆෝන් එකෙන් හොයමින් ඉත්තේ ගුරුවරයාට මේ තුන්දෙනාව අහුවෙලා තුන්දෙනාගේ ෆෝන් ටිකද අරගෙන ස්ටාෆ් රූම් එකටත් එන්න කියලා
මුදල් අතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා අහනවා. ඊට පස්සේ තුන් දෙනාටම මේ වයසේදී මහන්සි වෙලා ඉගෙන ගන්න එක කරන්න ඕන, වෙන දේවල් වලට අවධානය දෙන්න එපා කියලා අවවාද කරන්න ගන්නවා. ඊට පස්සේ තුන් දෙනාගේ ෆෝන් තුනත් අරගෙන ඉක්මනටම එළියට යනවා. ඉතින් යූජින් දෙන්නගෙන් රෙන්ට් එකට මුදල් හොයන්න ගත්තද අහත්තේ ඒ වැඩේ සාර්ථක වෙලා නැහැ කියලා දැනගන්නවා. වගේම ඇයත් කුලිය ගෙවන්න ඕන නිසා මුදල් හොයන්නේ කියත්තේ ඒ මොකටද කුලිය ගෙවන්නේ කියලා ඊයන් අහන්නේ. කොහොම හරි යූජින්ට අදහසක් එනවා තුන් දෙනාටම කුලිය ගෙවන්න සල්ලි නැති නිසා එකතු වෙලා වැඩක් කරමු කියලා. ඒ නිසා ඒකෙන් 100%ක් ඇයිද ගෙවන්න ජුවාන් එකග වෙද්දී ඊයන් අහන්නේ ඔයාට විකාරද සිහිය නැති වෙලා තින්නේ කියලා. එතකොට ජුවාන් කිසි දෙයක් නොකිය එතනින් යනවා. ඒ අනුව යූජින් කරන්නේ සිල්වර් ජුවලරි ෂොප් එකට කට්ටියව ගෙන්න ගන්න ඔන්ලයින් බිස්නස් පෝස්ට් එකක් දාන එක. ඉතින් පිරිසව ආකර්ෂණීය විදියට ඇද ගන්න ඕනේ නිසා ඒ විදියට පෝස්ට් එකක් හදනවා. ඉතින් ඇය හදපු ප්‍රපෝසල් එක කට්ටියටම ගෙනත් පෙන්නනවා. වගේම ඉස්කෝලේ ඇරිලා ආවහම රෑහා සති අන්තයේ මේ කඩේට කස්ටමර්ස්ලව ගෙන්න ගමු කියලා කියන්නේ. ඒ වගේම මැටි බාණ්ඩ කස්ටමර්ස්ලට හදන්න දීලා ඔවුන් ඒක මිලදී ගන්නවා. වගේම මේ ජුවලරි හදන එකත් ඒ විදිහටම කස්ටමර්ස්ලට හදන්න අවස්ථාවක් දෙමු කියන්නේ. කොහොම හරි ඇයගේ ප්‍රොපෝසල් එක බලලා ජුවාන් උත්සාහ කරලා බලමු කිව්වහම කට්ටිය එකතු වෙලා වැඩේ කරන්න පටන් ගන්නවා. හතර දෙනාම එකතු වෙලා මේ වැඩේට ගොඩක් මහන්සි වෙන්න ගන්නවා. ඔන්ලයින් ප්‍රචාරයක්ද දීලා මේ නිසා ජුවාන් අලුතින් ආභරණ වගේත් හදන්න අර ගන්නවා. කොහොමාරි පිරිස මේ වැඩේට කැමතියි කියලා කමෙන්ට්ස් වල දාලා තියෙනවා මෙයාලා දකින්නේ. ඒ අනුව ඔන්න සිංහ සිල්වර් ජුවලරි කියලා ෂොප් එක ඕපන් කළාම කට්ටිය එන්න ගන්නවා. ඉතින් කස්ටමර්ස්ලා තනියම ජුවලරි හදනකොට ජුවාන් වැරදි අඩුපාඩු ළඟට ගිහින් කියලා දෙනවා. ඔය අතරේදී එක්තරා කපල් එකකට ජුවලරි හදන්න බෑ කියලා හදලා තියෙන එකක් මිලදී ගන්න බලනකොට ජුවාන් කාටවත් විකුණන්නේ නැති විශේෂ ජුවලරි වගේකින් එකක් ඕනි වෙලා ඉල්ලන්න ගත්තාම ඒව විකුණන්නේ නැහැ කියද්දි ඒකට කෑ ගහලා රණ්ඩුවක් මේ කපල් එක ඇති කරනවා. කොහොම හරි ජුවාන් පුදුම අමාරුවෙන් ඉවසලා ඉඳලා අන්තිමටම කෑ ගහගෙන ගියාම යූජින් නොව නවත්තලා ඔවුන්ට නැවත මුදල් ලබා දෙනවා. දවස අවසානයේදී හතර දෙනා විකුණපු දේවල් බලද්දී ජුවලරි තුනක් විකුණලා යම් ගාණක් හොයාගෙන තියෙනවා. ඉතින් හෙට ගැන බලාපොරොත්තු තියාගෙන ඉත්තේ ඇති වුණ ප්‍රශ්නයත් එක්ක අපොයින්ට්මන්ට් හැම එකක්ම කැන්සල් වෙලා කියලා දකින්නේ. මොකද වුණ දේ එක්ක නරක කමෙන්ට්ස් දාලා තිබිලා. ඉතින් ඒව බලපු පිරිස කැන්සල් කරලා තියෙන්නේ. ජුජින්ට කුතුහලයක් තියෙනවා ඇයි ජුවාන් අර ජුවලරි ටික විකුණන්නේ නැත්තේ කියලා. ඉතින් දැන් හවුල් කාර්යෝ නිසා ඒ ගැන කියන්න කියලා කියනකොට ඇයට දැනගන්න ඕනේ නැහැ කියලා මග අරිනවා. ඉතින් ওই ටික දැකලා ආයි ප්‍රශ්නයක් එයි කියලා ඇයි කියනකොට කැබිනට් එකේ ඇති දේවල් අයින් කරන්න කියලා ඊයන්ට ඔහු කියන්නේ. ඉතින් ජුවාන්ට අවංක වෙන්න බැරිද අහනකොට හවුල්කාරීත්වය ඉවරයි කියලා ඌ කිව්වාම ඇයි කියන්නේ සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි, හැමෝම වැඩේට මහන්සි වුණා, ඒ නිසා මේ වැඩේ අතහැරලා දාන්න එපා කියලා එතනින් යනවා. පහුවදා ඉස්කෝලේදී ඊයන් ජුවාන් එක්ක ජුවලරි කඩේ පවත්වාගෙන ගිහින් කස්ටමර්ස්ලව ආකර්ෂණය කරගන්න එක ගැන කතා කරද්දී යූජින් කිසිම දෙයක් නොකිය සද්ද නැතුව ඉන්නවා ඇය හවුල්කාරයෙක් නෙමෙයි කිව්ව නිසා. ඉතින් ඇයගේ අදහස් සහත්තේ ඇයි මොකටද සම්බන්ධ වෙන්නේ කියනකොට කට්ටිය ඇයට කරදර නොකර දෙන්න කතා වෙනකොට ජුවාන් හා ඊයන්ගේ අදහස් ඇයට ඇහෙන නිසා ඒ ගැන කලකිරීලා ඉක්මනටම එතනින් අයින් වෙලා යන්නේ. කොහොම හරි සොන්යන් යූජින්ට එයාලේ එක නැවත සම්බන්ධ වෙන්න කියලා කතා කරනවා. වගේම ජුවාන් දවස් තුනක්ම රෑ එළි වෙනකන් ඇරිලා ඉඳලා ඇයගේ බ්‍රේස්ලට් එක හැදුවා කියනවා. ඒක ඇයට මෙච්චර වැදගත් ඇයි කියන හේතුවද නැදන. ඉතින් ජුවාන් කරපු කියපු දේවල් ඕනාවට වඩා ගණන් ගන්න එපා. වගේම බ්‍රේස්ලට් එකේ කතාව ඔහු ඇයගෙන් අහන්න ගියෙත් නැති නිසා ඒ ගැන හිතලා බලන්න කියලා ඔහු යනවා. ඒ අනුව එතාරෑ හැමදේම ගැන කල්පනා කරලා කරන්නේ සිංහ සිල්වර් එකේ ජුවලරි ගැන වර්ණනා කරලා පෝස්ට් එකක් දාන එක. ඉතින් සිංහ සිල්වර් ජුවලරි වල මතකයන් පිරුණු හැඟීම් නැති දෙයක්. ඒ නිසා සිංහ සිල්වර් ජුවලරි එකට ඇවිත් තමන්ටම කියලා ඒ වගේ කතාවක් නිර්මාණය කරගන්න කියලා. ඉතින් මේ පෝස්ට් එක දකින ඊයන් ජුවාන්ට පෙන්නලා ඒ යූජින් නේදහත්තේ ඔව් ඒ ඇයි කියලා පිළිගන්නකොටම යූජින් කඩේට එනවා. ඉතින් ඇයි පෝස්ට් එක ලිව්වේ කියලා කට්ටියට කියනවා. වගේම ආයිසරයක් පටන් ගමු කිව්ව ගමන් ජුවාන් එකපාරින්ම කැමති වෙනවා. කොහොම හරි දැන් වැඩේ කරන්න ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය නැති නිසා ජුවාන් අදහසක් දෙන්නේ
ඕ කලින් හදලා තිබුණු දේවල් උණු කරලා ගමු කියලා. ඒ වැඩේට ඇත්තටම ඔහු කැමතිද කියලා යූජින් නහත්තේ ජුවාන් ජුවලරි එකක් කුණු කරලම පෙන්නනවා වැඩේට කැමතියි කියලා. කොහොම හරි යාළුව දෙන්න නැති අතරේදී ජුවාන් යූජින්ට ස්තුති කරනවා වගේම යූජින්ට කියන්නේ ඇය ආවේගශීලී නොවි ඉන්න තිබුණේ ඔහු හදපු මේ හැම ජුවලරි එකටම යම්කිසි තමන්ගෙම කියලා අර්ථවත්යක් තියෙන්නේ නැති ඒකයි තේරුම් ගත්තේ නෑ කියලා. ඉතින් ඔහු ඒකට ප්‍රශ්නයක් නෑ කියලා ඇයිගේ බ්‍රේස්ලට් එක ගොඩක් පරණ එකක් නිසා ඒක ඇයට ගොඩක් වැදගත් වටින කෙනෙක්ට අයිති දෙයක් වෙන්නේ නැති කියලා කියන්නේ. එතකොට ඇයි කියන්නේ මේක මගේ අම්මා කලින් සාමාන්‍ය තැයක්ක් විදියට දුන්නේ. දැන් මන් ළඟ අම්මගේ කියලා තියෙන එකම දේ මේක කියලා. ඊට පස්සේ ඇයි ගෙදර යනවා කියලා යනකොට ඔහු යන දිහා බලාගෙන ඉන්නවා. කොන්න පහුවදා කට්ටිය ආයි කඩේ ඕපන් කරලා කට්ටිය එනකම් බලාගෙන ඉන්න ගන්නේ. ඉතින් කපල් එකක් ඇතුළට ආව ගමන් ඒ දෙන්නව සතුටින් පිළිගන්නවා. ඒ වගේම පිරිසෙන්න ගත්තාම ජුවාන් ඇයි දිහා බලලා සතුටින් ඉනා වෙන්නේ. ඉතින් ඔහු කට්ටියට ජුවලරි හදන විදිය ළඟට ගිහින් හොඳින් පැහැදිලි කරනකොට යූජින්ත සතුටින් ඔහු දිහා බලාගෙන ඉනා වෙන්න ගන්නවා. ඔන්න ඉතින් එදාරෑරු කොන්ත්‍රාත්කාරයාට මෙයාලට කුලිය ගෙවන්න පුළුවන් වුණාම ඒකත් අරගෙන සද්ද නැතුව පිට වෙලා යනවා. ඊට පස්සේ යූජින් ඇයට දෙනවා කිව්ව 105ක් මතක් කරලා කට්ටිය එකතු වෙලා කෑම කමුද ආත්තේ එකපාරටම පන්තිපාර ගුරුවරයා කඩේට ඇවිත් මේ හතර දෙනාට කෑ ගහන්න ගන්නවා පාඩම් වැඩ අතපසු කරගෙන බිස්නස් කරනවා කියලා. කොහොම හරි යාළුව තුන්දෙනාව යවලා ජුවාන් තනියම ගුරුවරයාට මුහුණ දෙනකොට යූජින් යමක් ගන්න ඇතුළට ගියාම ගුරුවරයා කියනවා ඇහිනවා මේ වයසෙදි මේ තරම් බරක් අරට ගන්න එපා. රෑ වෙනකන් ඇහැරිලා ඉඳලා පන්තිය නිදා ගන්නවා කියලා. එතකොට ජුවාන් පාඩම් වැඩ මගේ අරගන්නේ නැහැ කියනකොට ගුරුවරයා අධ්‍යාපනය ගැන විතරක් නෙමෙයි ඕගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් දුක් වෙනවා කියන්නේ. කොහොම හරි මේ කතාව ඇය අහන් ඉඳලා ගුරුවරයා එත්ති ඉක්මනටම හැංගෙනවා. එතාරෑ ජුවාන් යූජින්ට දෙනවා කියපු ගානේ යවන්න දමතෙක් කරන්නේ නැහැ. පහුවදා උදේ යූජින් නැහැරුණාම දකින්නේ අයියා ඇයට උදේ කෑම වගේක් හදලා ගෙහින් තියෙනවා. ඉතින් දැන් කලින්ට වඩා සැලකිලිමත් කියලා ඇයට සතුට හිතෙන්නේ. ඊළඟට පෙන්නන්නේ ඊයන් ඉස්කෝලේට මාස් එකක් හා කැප් එකක් දාගෙන ඇවිත් ගුරුවරියා කේක ඉවත් කරන්න කිව්වහම කම්බුල් පහරක් ගහපු පාරක් තියෙනවා. ඉතින් ඔහුගේ තාත්තා ඊයන් රැප් එකක් කියද්දි කාමරේට ඇවිත් ගහලා තියෙන වගේම තාත්තට රැප් ගැන පැහැදිලි කරන්න ගිහින් හොඳ කුටියකුත් කාලා තියෙනවා. ඔය අතරේදී යූජින් ජුවාන්ට කියන්නේ දෙන්න ඩෙස්මේට්ලා නිසා එකිනෙකාට කරුණාවන්ත වෙලා පාඩම් වැඩ කළොත් දියුණු වෙන්න පුළුවන් කියලා. එතකොට ඌ ටිකක් ලඟ වෙලා කියන්නේ ඇයටත් කරුණාවන්ත වෙන්න කියලා. ඊට පස්සේ ඌ දිහා බලලා මොකුත් නොකිය ඉඳගත්තාම ඌට ඇයගේ හැසිරීමට හිනා යනවත් එක්ක අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් අපි ඉක්මනටම හමු වෙමු.